රුසියා යුදකටමට අදට දින 292යි. රුසියාව යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකටම ඊයේ ප්‍රහාර එල්ල කළා. ඉන් කියෙව්හි 8 දෙනෙකු සහ සපර්ෂයාහි 1 අයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශ දෙකටම එල්ල වූ ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 40ක්. මේ අතර යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යුක්‍රේනයේ ඩොන්බාස් සහ ඩොනෙක්ස් ප්‍රදේශවල සංචාරයක නිරත වී තිබෙනවා. තවද බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු යුක්‍රේන දේශසීමා ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක් වෙත ගොස් තිබෙනවා. එය රහසිගත සංචාරයක් බවයි වාර්තා වන්නේ. ඔහු මෙම හමුදා කඳවුර වෙත ගොස් ඇත්තේ පෝලන්තයට ගිය අවස්ථාවේදී. මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් දේශපාලනයේ මෙවලමක් නොවන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පවසනවා. දැන් යුක්‍රේන රුසියා යුද ගැටුම පිළිබඳ සවිස්තර වාර්තාව. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යුක්‍රේනයේ ඩොන්බාස් සහ ඩොනෙක්ස් ප්‍රදේශවල සංචාරයක නිරත වී තිබෙනවා. ඔහු සිය රාත්‍රී දේශනයේදී පැවසුවේ ඩොන්බාස් කලාපය තුළ රුසියාව සිදුකර ඇති විනාශය දැකීම ඉතා වේදනාත්මක බවයි. එසේම ඩොනෙක්ස් ප්‍රදේශයේ ක්‍රෙමටෝස් බලකොටුව තුළ පවා පැයකට වරක් ගුවන් අනතුරු ඇඟවීම් සයිරන් හඬ නාද වන බවයි ඔහු සිය රාත්‍රී දේශනයේදී පැවසුවේ. ඊට අමතරව එහි සිටින ජනතාව නිරන්තරයෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ලවීමේ තර්ජනවලට මුහුණ දෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. එසේම සෙලෙන්ස්කි ඩොනෙක්ස් ප්‍රදේශයේ ඉන්ධන පිරුම්හලක් වෙත ගිය පසු එහි සිටි සොල්දාදුවන් සහ සේවකයන් සමග ඡායාරූප ගනිමින් සුහද කතාබහකද යෙදී තිබෙනවා. මේ අතර රුසියාව කියෙව් වෙත එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තිබෙනවා. එසේම තවත් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා. ඊයේ රාත්‍රිය පුරා රුසියානු හමුදා ඩ්‍රෝන් ප්‍රහාර 21ක් එල්ල කර ඇති අතර ඉන් 16ක් විනාශ කළ බවයි යුක්‍රේනය පවසන්නේ. එසේම සර්පෝෂියා ප්‍රදේශය වෙත එල්ල වූ රොකට් ප්‍රහාරයකින් 1 අයෙකු මියගොස් 33 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් නේවාසික ගොඩනැගිලිද විනාශ වී ඇති අතර හදිසි සේවා අංශ එක් වී සෝදිසි කිරීම් මෙහෙයුම් සිදු කරන බවයි වාර්තා වන්නේ. මේ අතර යුක්‍රේනයට සහාය දක්වන පෝලන්ත සහ බ්‍රිතාන්‍ය හමුදාවන්ට පෞද්ගලිකව ස්තුති කිරීම සඳහා විලියම් කුමරු පෝලන්තයේ සංචාරයක නිරත වී තිබෙනවා. එය රහසිගතව සිදු වූ සංචාරයක් බවයි වාර්තා වන්නේ. එහිදී විලියම් කුමරු යුක්‍රේන දේශ සීමාවේ සිට සැතපුම් 60 දුරින් පිහිටි හමුදා කඳවුර වෙත ගොස් තිබෙනවා. ආරක්ෂක හේතුන් මත විලියම් කුමරු කඳවුරෙන් පිටව යන තෙක්ම සංචාරය රහසිගත වූ බවයි වාර්තා වන්නේ. රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කිරීමත් සමග ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියාවට සහ බෙලරුසියාවට සම්බාධක පැනවුවා. නමුත් මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති පවසන්නේ ක්‍රීඩකයින්ව දේශපාලනයේ මෙවලම් බවට පත්විය නොහැකි බවයි. තරඟයකට සහභාගී වී හැක්කේ කාටද යන්න තීරණය කරන්නේ දේශපාලනයේ නම් ක්‍රීඩාව සහ ක්‍රීඩකයින් දේශපාලනයේ මෙවලම් බවට පත්වන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. එසේම යුක්‍රේන ජනතාව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විඳින දුක ඔවුන්ට දැනෙන බවත්, නමුත් ගෝලීය සංවිධානයක් ලෙස මානව හිමිකම් සහ ඔලිම්පික් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටුව වගකිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. කෙසේ නමුත් ලබන වසරේ පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩකයින් සහභාගී වීම සම්බන්ධයෙන් මෙවැනි විටත් විරෝධතා ආරම්භ වී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.